කළුතර කළුතර කිව්වට පස්සේ ඔයගොල්ලන්ගේ මතකයට නැගෙන්නේ මොකක්ද? කළුතර කිව්ව ගමන් ඕනෑම කෙනෙක්ගේ මතකයට නැගෙන්නේ කළුතර බෝධින් වහන්සේ. හැබැයි ගොඩ දෙනෙක් දන්නේ නැති කරුණු ටිකක් මතක් කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. කළුතර බෝධිය ගැන හරියටම තොරතුරු දන්නේ නමුත් ඔතන යන හැමෝම බාල තරුණ මහලු ભેදයකින්තරව නැගිටලා ගෞරව කරලා තමයි යන්නේ මේ කළුතර බෝධින් වහන්සේට. නමුත් මේ පේන බෝධින් වහන්සේ නෙමෙයි, ওই පාරයිනේ තියෙන බෝධින් වහන්සේ නෙමෙයි එම ඓතිහාසික උරුමයක් තියෙන 2015 බෝධින් වහන්සේ. ওই පේන්නත ওই බස් වලින් බැහැලා පඳුරු පූජ කරලා ආශිර්වාද ලබාගෙන යනවා. ඒක ඒ හැම වාහනයක්ම පාසා නතර කරලා පඳුරක් පූජ කරන්න හේතුවක් තියෙනවා. ඒක මම තව පොඩ්ඩකින් කියන්න. ඔය පේන්නේ පාර යන හැමෝම වගේ ගොඩ දෙනෙක් නතර කරලා ඉස්සරහින් මේවා තියෙන පඳුරු පෙට්ටියකට ඔය පාර දිගට පඬුරු පූජ කරනවා. පඬු දාලා ආශිර්වාදේ ලබාගෙන යනවා. නමුත් විශ්වාස කරන්න කියන්නේ දන්නේ නැහැ ගොඩ දෙනෙක් ඇත්තටම මේ 2035 රූප බෝධින් වහන්සේ ඔය කියලා තමයි ඔය විශ්වාස කරන්නේ හැමෝම වගේ ගොඩ දෙනෙක්. මම ඒ 2035 රූප බෝධින් වහන්සේ පෙන්වන්නම්ද? ඔන්න යන්න තියෙන්නේ ඒ බෝධින් වහන්සේ ළඟට. ඒකන විස්තරයක් ගෙනව නම් ශ්‍රීමහා බෝධින් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් බෝධියක් තමයි ඔය කළුතර මේ පේන බෝධින් වහන්සේ. අවුරුදු 2320කට වැඩි ඉපැරණි අතීතයකට උරුමකම් කියන මහා බෝධි වංශය සඳහන් කරන පරිදි උඩමළුවේ, ඒ කියන්නේ මේ වැඩ සිටින්නේ එම බෝධින් වහන්සේ. මහා බෝධි වංශයේ සඳහන් වෙන්නේ මහාජල්ලික නම් ගමක එම බෝධිය රෝපණය කරන ලද බව. මේ මහාජල්ලික කියන ගම තමයි මේ කළුතර කියන නගරේ ගම. ඉතින් ඔය මේ ඔය මාර්ගයේ ආසන්නයේ තියෙන බෝධින් වහන්සේ ඒකටත් ලොකු අතීතයක් තියෙනවා ඇත්තම ගත්තොත්. ඒක ඇවිල්ලා ඉන්දීය සම්භවයක් ඇති වික්‍රම පාණ්ඩේ කියලා කුමාරයෙක්, ඒ කියන්නේ සොළින්ගේ මිදි දකුණට පලා යන ගමනේදී රෝපණය කරා කියලා තමයි එම බෝධින් වහන්සේ රෝපණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකටත් කිස්තු වර්ෂ 1042 පමණ තමයි රෝපණය කරලා තියෙන්නේ. ඔය මේ උඩ මළුවේ තියෙන බෝධින් වහන්සේ ළඟම තමයි මේ පේන චෛත්‍ය රාජන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක තියෙන විශේෂත්වය තමයි මේ තා කාලයකට චෛත්‍ය තුළට ගමන් කළ හැකි ප්‍රථම චෛත්‍ය රාජන් වහන්සේ තමයි ඔය කළුතර පිහිටලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනින් තමයි මේ කළුතර බෝධියට, ඒ කියන්නේ උඩමළුවෙන් ඒ කියන්නේ ස්ථාන දෙකකින් ගමන් කරන්න ඇතුළට වෙන්න පුළුවන්. ඒ කියන්නේ චෛත්‍ය බෝධින් වහන්සේ ළඟින්නුත් ඇතුළට ගමන් කරන්න පුළුවන්, පහළ මළුවෙනුත් පුළුවන්. මේ තමයි බෝධින් වහන්සේ ළඟින් චෛත්‍ය ඇතුළට ගමන් කරන මාර්ගය. මේක ඇතුලේ හරියට වචනයක් කිව්වොත් පුදුමාකාර විදියට දෝංකාර දෙනවා. ඒ චෛත්‍ය ඇතුලේ තව චෛත්‍යයක් පිළ නිර්මාණය කරලා දෙනවා. හරිම ලස්සනයි. චෛත්‍ය ගැන විස්තරයක් කිව්වොත් විස්කම්භය අඩි 95.4ක්, උස අඩි 185ක්, වට ප්‍රමාණය අඩි 335ක්, අඟල් පහක ඝනකමකින් යුක්ත කොන්ක්‍රීට් තට්ටුවකින් තමයි
චෛත්‍ය නිමවල තියෙන්නේ. මේක තීන් තාලේප කරන්න සතියක වගේ කාලයක් ගත වෙනවා. කුහරය තුළට ගමන් කළ හැකි ලොව පෙතම එකම චෛත්‍ය නිර්මාණය තමයි මෙම කළුතර චෛත්‍යය. මේ මහා විශ්වකර්ම නිර්මාණය 1974 ජනවාරි 24 දින උත්සවත්කාරයෙන් කොත්පලඳවල පූජනීයත්වයට පත් කරලා තියෙනවා. ඉංජිනේරු ශිල්පයේ අද්විතීය තැනක් හිමි කරගෙන හිටපු ANS කුලසිංහ මහත්තයා නැත්නම් කොන්ක්‍රීට් කුලසිංහ කියන අනුවත්ත නාමයෙන් හඳුන්වන ඉංජිනේරු මහත්තයා තමයි මේක නිර්මාණය මූලිකත්වය ගැන කටයුතු කරලා තියෙන්නේ. මේ කාරණය තමයි කළුතර බෝධිය පසු කර යන ගොඩාක් වාහන මෙම ස්ථානයට පඳුරක් පූජය කරලා යන අමතක කරන්නේ නැහැ. මේකට හේතු වෙච්ච කාරණාව තමයි මෙම කළුතර බෝධිය සහ අනිකුත් කටයුතු සමර්ධනය කරන්න සීමත් සිරිද්ද සොයිස මැතිතුමන්ගේ ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඉතින් එතුමාගේ අයිතිය යුක්තව ඒ කාලේ සොරණ කාලේ නම් බස් රථ සේවයකුත් ආරම්භ වෙලා තියෙනවා. අපි බලමු පොඩ්ඩක් මේ ඔය චෛත්‍ය ඇතුළේ ඉඳන් එළිය කොහොමද දර්ශනය වෙන්නේ කියලා. ඔය පේන්නේ කළු ගඟ. ඒ කියන්නේ චෛත්‍ය ඇතුලේ තියෙනවා වීදුරුවරකින් වටේට නිර්මාණය කරලා තියෙනවා. එළිය පේනවා ඒකෙන්. ඉතින් ඔය පේන්නේ බෝධින් වහන්සේ ඔය පාරයින තියෙන මේ ඔය පේන්නේ කළුතර පාලම කළු ගඟ හරහා ඉදි කරලා තියෙන පාලම තමයි ඔය පේන බස් රථ සහ අනිත් වාහන ගමන් කරන එහා පැත්තේ තියෙන දුම්රිය මාර්ගය. ඉතින් අර මුලින් කතාවට ගියොත් එම මැතින් දුම්රිය එම බස් රථ කළුතර බෝධිය පසු කරගෙන සෑම අවස්ථාවකම පඳුරක් දමන්න ඕන කියලා නීතියක් පනවල තියෙනවා. නමුත් ඔහුගේ සේවයෙන් ඉවත්තුණු එක් රියදුරෙක් වෙනත් බස් රථයකට වැඩට ගිහිල්ලා තියෙනවා. ඔහු මෙම බස් රථයේ වැඩට ගියපු පළවෙනි දවසේම ඔහු දැඩි විවේචනය කරලා තියෙනවා මේ පඳුරු දැමීම. ඔහු එම සේවයට ගියපු පළවෙනි දවසේම කළුතර බෝධිය පහු කරගෙන ගිහියා විතරයිලු ටික දුර රියන්නතුරකට භාජනය වෙලා තියෙනවා. ඉතින් ඒක ආරංචි වෙච්ච ගමන් ඔබ හැමෝම දැනගෙන දෙනවා. ඊට පස්සේ එදා ඉඳන් මේ ඔය කළුතර බෝධිය හරහා පසු කරන සෑම වාහනයක්ම පඳුරක් පූජා කරලා ආශිර්වාදේ ලබාගෙන යනවා.